දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. රට තුල පැවති COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රී 10 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කර තිබුණා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්වුවද පළත් අතර සංචරණ සීමා තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා අවසර හිමි නොවන අතර මහජන රැස්වීම පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා. පොදු ප්‍රවාහනයේදී ආසන ධාරිතාවයට පමණක් මගින් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. ආයතනවලට කැඳවන සේවකයන් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ विवाह मंगल उत्सव लिया दस दिन विवाह मंगल उत्सव उत्सव शाला උපරිමයේ පුත්කලින් 50කට සීමා වන පරිදි එම උත්සව පැවැත්විය හැකි නමුත් මත්පැන් භාවිතයට අවසර හිමි නොවන බවයි මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. කොවිඩ් ආසාදිත නොවන පුත්කලෙකු අවමංගල්‍ය අවස්ථාවකදී දේහය මුදාහැර පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු අතර ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුත්කලින් 10 දිනකු පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. පළමු වනදා සිට 15 වනදා දක්වා අවන්හල් තුළ ආහාර පරිභෝජනයට අවසර හිමි නොවන අතර 16 වනදා සිට 130ක් පිරෙන ආකාරයට ගණතුනුකරුවන් ඇතුළත් ගැනීමේ හැකියාව පවතිනවා. සාප්පු සිල්ලර වෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල් ඇතුළු වෙළඳ සැල් සඳහා පවතින ඉඩ ප්‍රමාණයෙන් 10%ක් පිරෙනසේ ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි අතර ඔක්තෝබර් 16 වනදායින් පසු එම ප්‍රමාණය 20%ක් දක්වා ඉහළ නැංවෙනවා. බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමේ හැකියාව පවතින අතර වේලවන් වෙන් කර ගැනීමෙන් පසු ඒ සඳහා පැමිණිය යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන පරිදි 200ට අඩු ළමුන් සහිත පාසල් පළමුව විවෘත කිරීමට නියමිත අතර පෙර පාසල් ළමුන් ගණනින් 50%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක විය හැකි. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සිනමා ශාලා, ප්‍රදර්ශන සහ සම්මේලන, උපකාරක පන්ති අනාදිය සඳහා තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ. මේ අතර රට විවෘත කිරීමෙන් පසු වර්තා වන ආසාදිතින් සහ කොවිඩ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට හෝ නව සීමාවන් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මෙම සීමාව ඇතුළත විවෘත කරද්දී එම සති දෙක ඇතුළත වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වාර්තා වෙන මරණ ප්‍රමාණය අනුව ඕනෑම මොහොතක අපි නැවත වරක් අපි සීමාවන් වැඩි කරන්න හෝ නැත්නම් වෙනත් සීමාවන් දාන්න අපි හැකියාව තියෙනවා. නමුත් අපි කරුණාකරලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ නාරක්ෂා වෙන එක තමයි අපි කළ යුත්තේ. මේ සංචරණ සීමා ලිහිල් කිලිම මගින් අපිට මතුවෙන්න පුළුවන් බරපතල තත්ත්වය ඇතිවන්නට ඉඩ නොදී කටයුතු කිරීමට අපි සියලු දෙනාටම වගකීමෙන් කටයුතු කිරීමට මේක හොඳම අවස්ථාව. දැන් අපි කේතු ආරක්ෂිත ක්‍රියාවලියන් වලට අවධානය යොමු නොකර जनाकीर्ण රාජ්‍ය සේවයේද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර සේවකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සිය රැකියා ස්ථාන වෙත පැමිණි බවයි අප වර්තාකරුවන් ප්‍රකාශ කළේ.
කොවිඩ් කතාව අප අවසන් කරන්න තීරණය කළේ පුංචි ස්වාමීන් වහන්සේ නමකගෙන් මේ වේලුවේ සිරි වජිර පොඩි හමුතුරුව උන්වහන්සේ වැඩවසන්නේ වාද්දුව මොල්ලිකොඩ දෙකම්පද රජ මහ විහාරයේ සෙල්ලම් වයස සවිදෙයි හොඳ දිවියකට 365ම අප වැනි උදවියට රෝහලට දුම්බර කාල අංවිය සමගලායට රැකවල්යෝදා ගැල පෙනලෙස කාලයට ආයෙත් යන්න දෙන්න කොමගේ පාසලට පාසල් ගෝසින් දිවි ජයගෙන සහයෝගෙන් රට දැය රැක ගනිමු ජාතික අනුරාගෙන් අදහස පිළිගන්න දෙන පොඩි කවියාගෙන් සුරැකෙමු කොහෙ ගියත් කොවිඩ් රකුසාගෙන් ඔබ සැමට තෙරුවන් සරණයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න